Hello, I think home do alata. Adha api evilla inne Dubai frame ekak balanna. Meka api aniwaryen Dubai aawoth balanna mona tanak ithe ogolanta piripassen peenawa athi. Kohomada Dubai frame ekak peenne kiyala. I think meke experience ekak api hituwa ganna one kiyala. Den api kattiyema evilla inne den welawa 10 ay. I think me අවුවයි 10ට උනත් මෙහි ටිකක් අවුවයි. ඉතින් මෙතන ස්ට්‍රෝලර්ස් මුකුත් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ බබාලත් එක්ක එනවා නම් හැමදේම තියලා යන්න ඕනේ. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු කොහොමද ඩුබායි ෆ්‍රේම් එකේ එක්ස්පීරියන්ස් එක කියලා. දැන් අපි ඩුබායි ෆ්‍රේම් එක ඇතුළට යන්නේ. ඉතින් මේකේ ඇඩල්ට් කනෙක්ට් ඩොලර් 52.50යි තමයි AD වෙන්නේ. නමුත් අපිට 50 ගානේ හම්බුණා අපි හෝටල් එකේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගත්ත හින්දා. ඒ වගේම පොඩි බබාලට එන්ට්‍රන්ස් ෆ්‍රී. දැන් ඔයගොල්ලන්ට පේනවා ඩුබායි ෆ්‍රේම් එක. ඉතින් මේක මීටර් 150ක් උසයි. ඒ වගේම මීටර් 95ක් පළලයි. හරිම විශාලයි. ළඟට ගියහම පුදුම ලස්සනක් තියෙන මේ ෆ්‍රේම් එකේ. ඉතින් මෙතන ඉඳලා තමයි එන්ට්‍රන්ස් එක පටන් ගන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ වීඩියෝ එකක් ප්ලේ කරනවා. කොහොමද කාන්තාරයක් විදිහට තිබ්බ ඩුබායි මේ තත්ත්වයට අරගෙන ආපු එක ගැන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩුබායි ෆ්‍රේම් එක ඇතුළට ඕගොල්ලෝ පේනවා ඇති ලොකු ඒරියා එක මේකේ තියෙනවා නිකන් ඔබ්සර්වේෂන් ඒරියා එක තමයි මෙතන. ඉතින් මේ නිව් ඩුබායි ඒගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙන විදිහට අනිත් පැත්තේ දක්මගේ දකුණු අත පැත්තේ තියෙන ඕල් ඩුබායි මේ හැමදේම මේ අවුරුදු 20ක් 25ක් වගේ කාලයක් ඇතුළත ඩෙවලොප් වෙච්ච දේවල් මේ සනිකරම කාන්තාරේ හදලා තියෙන විදිහ. ඉතින් හිතා ගන්නත් බැරි විදිහට මේ මේ බිල්ඩින්ග්ස් එහෙම බැලුවාම හරිම මේ වෙනම ස්ටෑන්ඩඩ් එකක තියෙනවා. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා නිකන් ස්මාර්ට් ග්ලාස් එකක්. ඒකේ අපි වැවිදිනකොට ඒකේ පේනවා අපේ පල්ලෙහා තියෙන view එක. ඉතින් ඒකේ ස්ටෙප් එක අනුව තමයි ඒක ඔන් ඔෆ් වෙනවා. ඒකෙන් අපිට පල්ලෙහා ඩුබායි ෆ්‍රේම් එකේ view එක පල්ලෙහා කොහොමද පේන්නේ කියලා උඩ ඉඳලා බලා ගන්න පුළුවන්. ඩුබායි ෆ්‍රේම් එකේ තියෙන තවත් විශේෂත්වය තමයි මේ වගේ ග්ලාස් එකක් දාලා තියෙනවා. අපිට ඒක උඩ හිටගත්තාම පල්ලෙහා තනිකර බලන්න පුළුවන්. ඕගොල්ලෝ මතක ඇති බර්ජ් එකේ තේ විදිහ තිබ්බ. නමුත් බර්ජ් එකේ ඇවිදිනකොට නිකන් ක්‍රැක් වෙන වගේ ඒ එක්ස්පීරියන්ස් එක දුන්නේ. නමුත් මේකේ ඇත්තටම අපිට උඩ ඉඳලා පල්ලෙහා බලනවා වගේ හරිම අමුතු ෆීලිං එකක් දෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න හැකියාව තියෙන ඔයා ඩුබායි ෆ්‍රේම් එකට යනවා නම්. ඉතින් මම මුලින්ම අඩිය තියෙනකොට ටිකක් මට ඒක ටිකක් බයයි වගේ හිතුණා. ඒ හින්දා උඩ බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි ටික ටික පල්ලෙහා බැලුවේ. මොකද එතකොට අර මම ඒකට ඕල්රෙඩි ගිහිල්ලා හින්දා එච්චර ලොකු බයක් එන්නේ නැහැ කියලා හිතුණා. ඩුබායි ෆ්‍රේම් එක උඩට ගියාට පස්සේ එතන සුවනිය ෂොප්ස් තියෙනවා. අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි කැෆේ එකකුත් තියෙනවා. අපිට කොෆි එකක් පොඩි ස්නැක් එකක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට තමයි ලිෆ්ට් එක හදලා තියෙන්නේ. අපිට මිරර් එකක් දාලා තියෙනවා. අපිට ඒ උඩ ඉඳලා පල්ලෙහාට යද්දී view එක බලන්න විදිහට හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි අපේ ඩුබායි ෆ්‍රේම් එක්ස්පීරියන්ස් එක ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි රෑවෙලා තවත් අලුත් එක්ස්පීරියන්ස් එකකට යන්න පටන් ගත්තා. ඒ තමයි මෙහි තියෙන
cruise එකක නැත්නම් traditional cruise එකක් මේක. ඉතින් ඒකත් වෙනස්ම විදිහ අත්දැකීමක් අනිවාර්යෙන් ඔගොලු ඩුබායි යනවා නම් try කරන්න ඕන දෙයක් ඒගොල්ලොන්ගේ විදිහට තියෙන traditional cruise එකක යන එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ dinner cruise එකකට. ඔයගොල්ලෝ පිටිපස්සේ පේනවා ඇති මේ dinner cruise එකේ තමයි යන්නේ. ඒකත් Rhino Tours එකකින් තමයි අපි book කරේ online. එක්කෙනෙක්ට $60 ගත්තා. ඉතින් ඒක පොඩි බබාලට නම් free. ඉතින් අපි ඔක්කොම adults-ලා at නම දෙනෙක් හිටියා. එතකොට 60 ගන්න තමයි. ඒකෙදි dinner serve කරනවා. පැයකමාරක ride එකක් හම්බ වෙනවා. ඉතින් Dubai වල ගන්න පුළුවන් තවත් ස්පෙෂල් එක්ස්පීරියන්ස් එකක් තමයි ඩිනර් ක්‍රූස් එක කියන්නේ. ඉතින් අපි හිතුවා ඒකත් අද ඩුබායි වලට ඇවිල්ලා ඉන්නේ හින්දා ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්නවා කියලා. ඉතින් ගොඩක් කම්පැනිස් වලින් මේක කරනවා. ඉතින් අපි හිතුවා මේකට ජොයින් වෙනවා කියලා. මේක උඩ තට්ටුවකුත් තියෙනවා. ඒකට වෙනම ප්‍රයිස් එකක් තියෙනවා. අපි ගියේ පල්හැ ඒසී කරලා තියෙන සෙක්ෂන් එකේ. මොකද බබාලා ඉන්නේ හින්දා. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා පෙන්නනම් කොහොමද අද ඩිනර් ක්‍රූස් එකේ රයිඩ් එක කියලා. අපි දැන් යන්න හදන්නේ Dhow cruise එකක්. ඒ කියන්නේ Dubai වල traditional cruise එකක තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් උදේ frame එක බලලා අපි හිතුව රෑ මේ experience එක ගන්නවා කියලා. ඉතින් මේක ගැන කතා කරොත් මේ ක්‍රූස් එකත් ඇත්තටම අපි ඩුබායි ගියොත් අනිවාර්යෙන් ට්‍රයි කරන්න ඕන දෙයක් කියලා මට හිතෙනවා. මොකද මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් ඇරබික් බෝට් එකක් නැත්නම් ක්‍රූස් එකක් අපි සාමාන්‍යන ක්‍රූස් වලට වඩා සෑහෙන වෙනස්. ඒ වගේම ඒ හම්බෙන වයිබ් එක, ඒ ඇට්මොස්ෆියර් එක හරිම වෙනස්. ඉතින් මේකට ඩිනත් ඉන්ක්ලූඩ් වෙනවා මේ පැකේජ් එකට. ඉතින් ඇරබික් බ්‍රෙඩ් එකක්, ඒ වගේම එක එක ජාතිය සැලඩ්ස්, බත්, ඒ වගේම ඩාල් කරි එකක් තිබ්බා, පොටේටෝ, චිකන්, ලෑම්, ඔය විදිහේ ඔප්ෂන්ස් තිබ්බා. ඒ වගේම ඩිසර්ට් එකකුත් ඉන්ක්ලූඩ් තිබ්බා. ලික වගේ දේවල් ගන්නවා නම් විතරක් අපිට පර්චේස් කරලා ගැනීමේ හැකියාව තිබ්බා. ඉතින් අපි ඇත්තට මේ නයිට් එකත් හොඳට එන්ජෝයි කරා. මොකද අපි ඩුබායි ගිය ඇවිදින්න. ඉතින් අපි හැමදේම එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ. මුලින්ම ක්‍රූස් එකට ආවට පස්සේ ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා අපිට ඕනනම් බෙවරේජස් පර්චේස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එකක් අපිට පෙන්නනවා. ඉතින් ඒක තමයි මේ ක්‍රූස් එකේ තියෙන විශේෂත්වය. හැමදේම ට්‍රැඩිෂනල් විදිහට තමයි ඒගොල්ලෝ කරන්නේ. හරිම අමුතු විදිහ වෙනස් අත්දැකීමක් අපේ රටේ දේවල් වගේ නෙවෙයි. ඉතින් ඒකත් අපි ඇත්තටම කවදාවත් දැකලා නැති දෙයක්. ඉතින් හරිම සතුටුයි ඒ වගේ දේකුත් එක්ස්පීරියන්ස් කරන්න හම්බෙච්ච එක ගැන. ඉතින් මේකෙදි අපි අප ඩෙක් එකද නැත්නම් සාමාන්‍ය පල්ලෙහා ඩෙක් එකද බුක් කරේ කියලා අදාළ නැහැ. අපිට ඩිනර් ගත්තට පස්සේ ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ඉතින් එළියටත් ගිහිල්ලා අප ඩෙක් එකට ගිහිල්ලා view එක බැලුවා. ඒ වගේම අනිත් තව ක්‍රූස් යනවා, බෝට්ස් යනවා. ඉතින් ඒ අත්දැකීමත් හරිම වෙනස්. මොකද ඒ බෝට්ස් නැත, ඒ ක්‍රූස් හැම එකටම යුනීක් විදිහේ ලයිට්ස් දාලා හරිම වෙනස් විදිහේ දේවල් තමයි එහි තිබ්බේ. ඉතින් ඕගොල්ලොන්ට මේ දැන් පේන්නේ පල්ලෙහා ඩෙක් එකේ සීටින්ග්ස් කොහොමද තිබ්බේ. ඒ වගේම මිනි බා එකක් තිබ්බා මෙතන එහා පැත්තේ තමයි ඩිනර් සර්ව් කරේ.
ඉතින් මම හිතනවා ඔයගොලු අද වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.